හරි. එතනින් එහාට ගිහිනම් මම දැන් ඔයගොල්ලෝ ඔක කිව්වන් පස්සේ ඔයගොල්ලෝ හිතනවා දැන් මේ හුඟාක් දේවල් ඔයගොල්ලෝ අරන් තින්නේ මූලික ත්‍රිපිටක ග්‍රන්ථවලින් නෙවෙයි. මම මේක ඔයගොල්ලන්ට කියන්න ඕනේ. දැන් හුඟාක් ඒවා ඔයගොල්ලෝ අරන් තින්නේ පස්සේ ආපු ග්‍රන්ථවලින්. දැන් මේක ප්‍රධානම ග්‍රන්ථයක් කියන්න. පළවෙනි එක තමයි 550 ජාතක. 550 ජාතකේ කියන්නේ කුරුණෑගල යුගයේ. ඒ කියන්නේ බොහොම පස්සේ කාලෙකදී ලියවිච්ච සාහිත්‍ය කෘතිය. සාහිත්‍ය කෘතියක් කියලා කියන්නේ සාහිත්‍ය කෘතියක් කියන එක ඔයගොල්ලන්ට තේරෙනව නේද? සාහිත්‍ය කෘතියක් කියලා කියන්නේ දැන් අපි තුන් කවුරු හරි අද කාලේ ලේඛකයෙක් ඉන්නවා. හරි. ඒ ලේඛකයා ගන්නවා සිද්ධාර්ථ කියන චරිතය. අරගෙන යශෝදරා කියන චරිතය අරගෙන සුද්ධෝදන කියන චරිතය අරගෙන මේ විදියට මේ චරිත ටික අරගෙන එයා වෙනම කතාවක් කියනවා. හරි. ඒක එයාගේ මනං කල්පිත කතාවක්. පැහැදිලිද? අන්න ඒ වගේ මනං කල්පිත කතාවක් තමයි 550 ජාතකයේ කියන්නේ. හැබැයි මේ කතාවේ ගණ්ඩ පරිවිද තියෙනවා. දැන් උදාහරණ විදිහට අපි මේ කතාවේ ඔයගොල්ලෝ අහලා ඇති මොකද්ද? රහදේ හාවැද්ද කතාව. උගාකයි අහලා ඇති කතාව. එතකොට දැන් උඩට බුදුහාඳුරෝ හාව වෙලා ඉපදුනාද? එහෙම නැත්නම් මේ කවුරු හරි ගිහින් රහදේ හාවැද්දද? ඒක කතාවක් විතරයි. හැබැයි කතාවේ පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩය තමයි ඒ කතාව අයින් කරන් පස්සේ පණිවිඩය දැන් පොඩි ළමයෙකුට පණිවිඩයක් දෙන්න ඕන වුණා පස්සේ කතාවකින් කියන. ඔන්න මතක ඇති තමයි ඔකට පොඩි කාලේ ඕගොල්ලන්ගේ ගුරුතුමිය. ඕගොල්ලන්ට ගණිතය උගන්වන්න ගියාම මේක හරි අමාරු වෙන දෙයනේ ගණිතය කොහොමද උගන්වන්නේ? එතකොට එයා කියන ලස්සන කතාව. පුදිතන්න පුතා ඔයාට ඔයාගේ නැන්දා ඔයා බලන්න එනකොට ඔයාට ටොපි තුනක් කරන් ඊට පස්සෙ වාගේ ලොකු අම්මක් ආවා පුතාව බලන්න. පුතාව බලනකොට එයා ටොපි දෙකක් ගෙනා. දැන් පුතා ළඟ ටොපි කීයක් තියෙනවා? කිව්වන් පස්සේ පොඩ්ඩක් මේ ළමයාට තේරෙනවා. මේ මොකද්ද කියන්නේ? එතකොට එයා බලනට නැන්ද ටොපි තුනයි, ලොකු අම්මා ටොපි දෙකයි. එතකොට එයා බලන, එතකොට මට ටොපි පහක් තියෙනවා. හරි. එතකොට නැන්දගේ කතාව, ලොකු අම්මගේ කතාව, ටොපි කතාව කිව්වේ අර ගණිතයේ ගැන තේරුම් ගන්න. ඒ වගේ අර 550 ජාතකයේ අර කතාවයින් කරන් පස්සේ ජීවිතේට එකතු කරගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. හැබැයි අරක කතාවක් කියලා හොඳට මතක තියාගන්න. එතකොට මේ වගේ බොහෝ කතා ඇතුලේ අපි අතරමං වෙලා තින්නෝ අපි හරියට මේ බුදුහාමුදුරුවෝ කියව පණිවිඩය තේරුම් ගන්න බැරිව. එතකොට දැන් මම ඕගොල්ලන්ට කියන්නේ ඉස්සෙල්ලා පොඩ අපාය පොඩ පැත්තකින් තියන්න, දිව්‍ය රෝග පැත්තකින් තියන්න. දැන් ඕක ඕගොල්ලන්ට නොනවත්වා වාද කරන්න පුළුවන්. ඕක තියෙනවයි කියලා වාද කරන්න පුළුවන්, නැහැ කියලා වාද කරන්න පුළුවන්. හැබැයි දැන් මෙතනට ඇවිල්ලා ඉස්සෙල්ලා බලන්න. දැන් මේ බැලුවම ඕගොල්ලන්ට දැන් මේ කාත් එක්කවත් වාද කරන්න තියෙනවද? දැන් මම මේ කිව්ව බව කියන තැන මේ අපි මේ මනස තුලම මේව අපාය හදාගෙන, මනස තුලම දිව්‍ය ලෝක හදාගෙන මේ මනෝමය චිත්‍ර රූප ටිකක් ඇතුලේ අතරමං වෙනවා කියන එක කාත් එක්කවත් ඕගොල්ලන්ට වාද කරන්න ඕනේ එකක්ද? නැත්නම් මේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් එකක්ද? අන්න එතනට ඉස්සෙල්ලා එන්න. ඉතින් මම ඕගොල්ලන්ට දෙනවා මේ ඊළඟ දවස් කීපය තුලදී කරන්න වැඩ. මේ වැඩේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉස්සන බලන්න මේ ඕගොල්ලෝ සතුටටපත් වෙනකොට, ප්‍රීතියටපත් වෙනකොට, ආශාවදී විඳිනකොට ඇත්තටම මේ විදිහට තියෙන එකකින්ද? එහෙම නැත්නම් අර මනස එඩිට් කරලා හදපු කතාව චිත්‍රූපය ඇතුළේට, ඒ චිත්‍රූපය ඇතුළේ කතාවෙන් හදපු මනෝමය භවින්ද ඔබට, භාවයෙන්ද ඔබට ආශාවදී කියන එක දැනුනේ? දෙවනි එකට තමයි ඔබට දුකක්, කරදරයක්, පීඩාවක් එනකොට ඇත්තට මේක තියෙන එකකින්ද දැනුනේ? ඇත්තටම එහෙම නැත්නම් මනස විසින් හදපු චිත්‍රූපවලින් ඒක ඇතුලෙන් හදපු චිත්‍රූපය ඇතුලේ හීනෙටද ඔබ අහුනේ? මනස විසින් හදපු මේ හීනෙට අහු වෙලාද දුකක් බයක් ඇති වුනේ කියලා පොඩ්ඩක් ඊළඟ සති දෙක තුනේ කරලා බලන්න. මම මේ කියනකොට මේක කරලා බලන්න. මේක කරන එක මම මේකල ඕගොල්ලන්ට ඔකියන්නේ කියන්නේ සති සතර සතිපට්ඨානෙම තමයි. මේ ඕගොල්ලන්ට බොහොම සරල විදිහට මේ කියන්නේ. හරිද? එතකොට බොහොම සරල විදිහට මේක බැලුවාන් පස්සේ අන්න ඕගලන්ට මනසේ ස්වභාවයක් තියෙනවා. මේක මම ඕගලන්ට අප වෙනවා. මේක හරියට ඕගලන්ට කරොත් ඕගලන්ගේ දැනට තියෙන දුකෙන් 90%ක් නැති වෙනවා. මේක හරියට අවංකව කරොත්. ඉතින් අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්. ඕකේ තව මොනවද පැහැදිලි කරගන්න තියෙනවද? ඒත් අහන්න පුළුවන්. නැහැ.
mama kau baca kewan ini mereka manang kalpitaya dan mereka mandor mati ketiakan monad dan mereka butuh andro kipu dan kau itu butuh andro kipu suhu ketika mama baca kian na oke lah artinya sama aja mereka ya pala ini suhu maka dia gitu so mereka tanya mula pariaya suhu mereka kata kian ini butuh suhu teh butuh andro kipu ada pasti eh ina handro baru butuh andro teh ke taraha bela dia nosa tuh tuh ya ya, ikannya, kalau mahana baca ham tuh baru, butuh andro mesut, kiu ada pasai, butuh andro teka tarah lagi ya. Nah, kita kalau butuh andro, mereka kira, tengok kalian dana, tengok kalau kamu hari, mana hari bisu ada terus, tengok kalau hani kau, tota manjang tuh kira nih hani. So, kita kalau mereka manjang kira wajan udah teri kan, mereka manjang kira wajan teri, wajan manjang kira wajan orang tuh teri, no, manjang kira wajan teri, utama bisu. Bahwa sarul artinya sarul tinggal ini kita bisu. Tapi kalau kita itu butuh hadro, manja na godang kena kira. Tapi kalau manja, itu kalau manja na kira kira, minisu ini, minisu isin. Dewi lo oke manja na kan? Dewi lo oke mehmai mehmai kira manja na kan? Brahma lo oke mehmai 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 kira manja na kan? Ila kat para lo oke mehmai mehmai kira manja na kan? Tapi kita tiada wisder. Mama dah entah, oke, bicara gan nang, kok diturut ke mama yang bilang pahaja dekat lagi. Oke, dia orangnya anti kota budaya tu, kena, bila nirwana ya, deh, mai kira manja nak kan, oke. Hari, itu kota, eh, eka tamai putar jenis awa hari kira kira. Tapi ni kerja uham, ni kerja teri, ni ham tu run, tapi kadang ni budaya tu kira dah dan kira. Tapi mama oke lang, deh, mereka kahan. Oke lang, tu duka genal lah deh ni, mana diwel, mana apa ait. Mereka ada orang orang terduga kenal ada ini mana apa? Anak hari ini kita memang istilah band. Istilah api ekan ni dah hasilnya ini orang ini ada. Arah kat tiada orang ada kira mang ekan naik kira ni mi. Istilah orang ada tiada. Mang naik juga naik kisah mereka. Hari itu istilah kota ini dah hasilnya. Hari itu istilah ini dah hasilnya ni mi then ada lagi ni apa? Eh, mana? Pada zaman mereka ni, mana? Hari, anna oka terong kan ni, netu er, apila atan teh anna deh? Snai one, usal aku sal kian ni mana ada, pina papa kian ni mana ada. Ia langit, tapi mama mada dewi ekpinne, mama mada apa ayah ni, mama mada dewi ekpinne, mama mada manusia ekpinne. Orang ini pasti. Isteri abidan kamu, pina. Tapi mama ini kata awak kian. Apa itu? Ayat itu mami, mami beri satu hand tau kocir lelawak kerana bulu anda. Isteri lagi kat. Mata tapi, oh, oh, hebat mata hekita le, pula hebat sama ni manusia mana sesa bahagia, tapi tika kalang ni, nukat apa hari tu? Ini api, api punya dia, api tau pernah bahagia kini nawat tenang ni, tapi mewah kerana kamarnya mewah pasalnya, mana tika diri gua utara deh. Ada api prasna dulu nara kamarnya, ini prasna hari ini pernah dikerjakan ni anu, then, istilah api kamu pina. Deng orang orang pinjam ker, deng orang orang pinjam mana adik kita, orang 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 berada dewal kena katini kiri berpuja kerana, ham tu orang dana dengan orang, ilang kita mai puja kerana, paham puja kerana, bapa nak kerana, silra kena, deng ni ni tu pinjam kiri orang 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 ni kapar ni kita mai kriya, tapi paham ni kapar tak guna tahu berhadir kerana ini nak orang tak mai kriya ni, deng ni orang orang ni ni kapar ni, deng Mami kata apa kian? Nami pina kian ni kat air luka. Nih kata apa tamai? Ikomat teka kahalika, ratak ya? Ikomat teka ratak ya? Hitiya raja ni. Hari tu, nih raja tu mah?
මේ මිනිස්සු ගැන හොඳට හොයලා බලනවා මේ රජතුමා. එයා මොකද කරන්නේ? එයා අර ඇමතිවරු ගැන විශ්වාස කියන්නේ නැහැ. දැන් ඇමතිවරු ඇවිල්ලා කියනවානේ මේ මිනිස්සු දැන් හොඳට සතුටින් ඉන්නවා, මෙහෙම ඉන්නවා කියලා. හැබැයි ඒ රජතුමා එහෙම ඇමතිවරු ගැන විශ්වාසය තියන්නේ නැහැ. රජතුමාට ඕනෙනවා මේක තමන්ටම බලාගන්න. ඉතින් රජතුමා මොකද කරන්නේ? සැරින් සැරේට එක එක වේශව අරගෙන වෙස්වලාගෙන අර රට වැසියා අතරේ සරිසල්ලා බලනවා. ඇත්තටම මේ ඇමතිවරු කියන විදියට මේ ඇත්තට මේගොල්ලෝ සතුටින් ඉන්නවද? මොනවාද මේගොල්ලන්ට ඇත්තටම තියෙන ප්‍රශ්න? මොනවාද කියලා බලනවා. එතකොට මේ රජතුමා ඉතින් සමහර දවසට බෙලෙන්දෙක් විදියට යනවා රටේ වෙස්වලා. ඉතින් සමහර දවස්වලට මෙයා සංචාරකෙක් විදියට යනවා. රටතොට බලන්න ආපු කෙනෙක් විදියට යනවා. තවත් සමහර දවස්වලට මෙයා ගොවියෙක් විදියට යනවා. ඔය එක එක දවස්වලට ඔහොම ඔහොම යනවා. ඔන්න එක දවසක් මෙයා හිඟන්නේ ගෙවෙස් ගන්න රජතුමා. හිඟන්නේ ගෙවෙස් අරගෙන ඔන්න දැන් මෙයා රටේ යනවා. ඇවිදින්න යනවා. දැන් මෙහෙම ඇවිදගෙන යනකොට යා දකිනවා මෙහෙම ඇවිදගෙන යනකොට පාරේ ගියපු අශ්ව කරත් එකට මේ හිඟන්න හැප්පෙනවා. හැපිලා විසි වෙලා ගිහිල්ලා වැටෙනවා. වැඩිලා සිහිය නැතුව ඇදන් වැටෙනවා. දැන් සිහිය නැතුව ඇදන් වැටෙනවා. දැන් මේ වැර එළිය ඇදගත්තු මේ කෝට් කුණු නාවර පෙරිච්ච මේ හිඟන්න. හරි. ඒක තමයි පාර යනකොට මිනිස්සු යනවා. යනකොට මේ හිඟන්නේ පිස්සු මිනිස්සෙක් හිඟන්නේ. කියලා කවම මේක ගණන් ගන්න නැතුව යනවා. කවුරුත් මේ ගණන් ගන්නෙ. දැන් මේ දැන් බඩගින් මේ ඊළඟට තුවාල වෙලා ඊළඟට මේ වතුර පිපාසය දැන් මෙහෙම බොහොම අමාරුයි මරණාසන්නව මෙහෙම වැටිලා ඉන්නවා. කවුරුත් ගණන් ගන්නෙ. ඉතින් ගන්නෙක් විදි. පිස්සන දෙක පිස්සුත් වගේ ටිකක් පේනකොට පිස්සු මිනිස්සෙක් වගේ. ඉතින් ඔය ගණන් ගන්නෙ. ඔය යනවා මිනිස්සු එහෙට මෙහෙට යනවා. අපි දැන් ඔන්න එක මිනිස්සෙක් කෙනා. එයා දකිනවා මෙහෙම මේ මිනිස්සෙක් වැටිලා ඉන්නවා පාරා ඉන්නේ. දැන් රජතුමා කියලා දන්නේ මෙයා හිඟන්න කියලා. යාර වෙන්නේ නැහැ රජ කෙනෙක් යාර වෙන්නේ යන්නේ. ඉතින් මොකද කරන්නේ? අර මිනිස්සයව ගෙනල්ලා මේ දැන් මේ හිඟන්නව අරගෙන ඇවිල්ලා වඩාගෙන ගෙදර ගෙනල්ලා මෙයාගේ තුවාලවලට බෙහෙත් දාලා වතුර පොන්ට දීලා කෑම කන්න දීලා මෙයාව සුවපත් කරවලා කොහොම හරි දවස් ගානක් තියාගෙන මෙයාව සුවපත් කරනවා. සුවපත් කරවලා ඊළඟට මොකද කරන්නේ? මෙයාට අතට සල්ලි දීලා ඇඳුම් අලුත් ඇඳුම් අරන් දීලා ඔබ මේ බලන්න දෙහාප බලය කියලා මෙයාව යවනවා. ඉතින් ගියා පස්සේ මොකද කරන්නේ? දැන් මේ හිඟන්නනේ. හිඟන්න ඔහොම ඔහොම ඇවිල්ලා රජමාලිගයට ඇවිල්ලා අර හිඟන වේශය අතහැරලා ආයේ රාජතුමාගේ වේශය ගන්නවා. රාජතුමාගේ වේශය අරගෙන බලනවා. දැන් මම මේ අමාරු වැටිචනාවේ කවුද උදව් කරේ? කවුද උදව් කරේ කියලා මෙහෙම හොයා ගන්නවා. හොයාගෙන ඊට පස්සේ මොකද කරන්නේ? අර මිනිස්සයව ගෙන්නලා ඒ මිනිස්සයන්ට මේ ධනය දීලා, බලය දීලා, තනතුරු දීලා, නම්බු නාම දීලා අර මනුස්සයාට බොහොම සලකන රටේ ප්‍රධාන තනතුරකුත් දෙනවා. දැන් මේක රටේ පැතිරෙනවා. හරිද? දැන් රටේ මේක මේ ලැබුගින්නක් වගේ යනවා මේ පැතිරෙනවා. මෙන්න මෙහෙම රජතුමා මේ මිගන්නෙක් විදියට මේ වෙස්වලාගෙන ඉඳි මේ මනුස්සෙක් මෙහෙම මෙහෙම කරා කියලා. හරිද? එතකොට දැන් ඊට පස්සේ ඒ රටේ මිනිස්සු මිගන්නෙක් දැක්කොත් මොකද කරන්නේ? දැන් ඊට පස්සේ ඒ රටේ මිනිස්සු හිඟන්නේ දැක්කම මොකද කරන්නේ? දැන් මේ කතාව පැතුරුනාට පස්සේ ඊළඟට සලකනවද නැද්ද හොඳට? හරි. එතකොට අර දෙවණියට සලකපු ඔක්කොම අය ඇතුළේ හිත ඇතුළේ තිබුණේ වංචාවද නැද්ද? පළවෙනියට පළවෙනියට කරපෙක්කෙනාගේ ඒක යාගේ ගතිය ස්වභාවය. යා ඒක හදන්නේ නෑනේ මේ රජතුමා කියලා. යා බලාපොරොත්තුුනේත් නෑ මොකුත්. අන්න ඔන්න ඔතන හරියට තේරුම් ගන්න. දැන් මම ඕගොල්ලන්ට මෙහෙම කියනවා. ටීම්පව් කියලා දෙයක් නෑ. හරිද? මම ඕගොල්ලන්ට කියනවා ඔය මොකුත් නෑ. ඔය දෙන දේවල් වල ප්‍රතිඵලයක් නෑ. එහෙම කිව්වොත් කී දෙනෙක් ඔය කරන ඒවා කරයි? නෑ නෑ මම මේ නිකන් කියන්නේ ආ එහෙම මේ මේ මම නිකන් ප්‍රකාශයක් කියන්නේ. ඔව්. එතකොට ඒකම කරන්නේ නෑනේ. හරිද? එතකොට දැන් ඕගොල්ලෝ අහලා තියෙනවා අනේ පිටිසිත්තුමාට මෙහෙම වුණා. ඒ හිඳ කරනවා. මෙහෙම වුණා මෙහෙම වෙනවා කියලා අහලා එතකොට අර දෙවණියට හිඟන්නට කලකන්න ගිය කට්ටිය වගේද නැද්ද? එතකොට එතන තියෙන්නේ ඇත්තටම වංචාවද නැද්ද?
තේරෙනවද? දැන් මම ඕගලන්ට මම මේ ක්‍රමානුකූලව පැහැදිලි කරලා තිනේ අතන ඕගල පින් කරන්නෙත් නැහැ කියලා තමයි මම මේ පෙන්නන්නේ. හරිද? එතකොට ඔය වංචාව අතනම පිනන්නේ නේ. ඒක එක. හරිද? මේක බලන්න තමන්ගේ පැත්තට හැරිලා හොඳට බලන්න. ඒ වංචාවේ ඉඳ මේ මොකක් දිව්‍ය ලෝකේ යන්න තියෙන ආසාවට. දැන් අපි මෙහෙම හිතනවානේ. අපි කාගෙන් හරි වැඩක් කරගන්න අපි අල්ලසක් දෙනවා. හරිද? එහෙම නැත්නම් තර තවදේ තව අල්ලස් දෙනවනේ. මොකක් හරි වැරද්දක් කරලා හිරේන ඔයා ඉන්න අල්ලසක් දෙනවනේ. ගමේ කසිතු මුදලාලි කෙනෙක් ඉන්නවා. දැන් එයා මේ එයා පොලිසියට යන්න ඇති වෙන්නේ. එයා පොලිසියත් එක්ක පොඩි පොඩි ඩීල් එකක් දාලා පොලිසියට පොඩි අල්ලසක් දෙනවා. මාව අල්ලන්න එපා. එතන තවගෙන මොන හරි යාගේ වැඩක් කරගන්න. ළමයා ඉස්කෝලේ දාන්න හරි මොන හරි ඒ පැත්තට වැඩක් කරගන්න පොඩි අල්ලසක් දෙන්න. සමහර වෙලාවට ඕගොල්ලෝ දැන් පින්කනොත් අයිති වෙනවා වගේ අල්ලස් වැඩවලට. දිව්‍ය ලෝකයට ආසාවට. එහෙම නැත්නම් අපායට අපාය නිදාසෙන්ට අපාය පොඩ ෂේප් වෙන්න. එහෙම නැත්නම් ඒක අසනීප වෙන එකෙන් මේ වෙකෙන් ඔය මොන්නේ තියෙන දුක් කරදර වලින් නිදාසෙන්ට පොඩ ෂේප් කරගන්න. අන්න එහෙම. එතකොට ඔය ඕක ඇතුලේ තියෙන ඇත්තටම වාංචා වාංචනික සිත. පින්කම් කියලා වගේ තමයි තමයි කියන හැබැයි එහෙම වාංචනික සිතෙන් හරි පින්කම් කරන එක හොඳයි. එපා කියලා නෙමෙයි මම කියන්නේ. හැබැයි ඉස්සෙල්ලේ කරන ගමන් තේරුම් ගන්න මෙහෙම වංචාවක් තමයි මේ දුවන්නේ. මේ පිනක් කිව්වට එහෙම එකක් නෙමෙයි මෙතන මේ වෙන්නේ. පැහැදිලි. ඊළඟට දැන් ඕගොල්ලන්ට මම තවත් මේක ඉස්සරහට ගිහිල්ලා පැහැදිලි කරන්නම්. ඒ පැහැදිලි කරන්න මෙන්න මේ. දැන් හිතන්න ඕගොල්ලෝ 100 දෙනෙක් එකතු වෙලා ඕගොල්ලෝ තීරණය කරනවා දානයක් දෙන්න. ලෝගන ඇදේ ඔක්කොම එකතු කරලා දානෙ. දැන් මේ දානෙ දෙන්න එනවා හොඟා සෙනග එනවා. දැන් මේ දෙන අය එන්නේ එකම චේතනාවෙන්. දැන් කෙනෙක් එන්න පුළුවන් අනේ මේ කරදරෙන් ගැලවෙන්න. මේ කතා කරන එන්න කියලා ඒ කරදරෙන් ගැලවෙන්න එනවා. තව කෙනෙක් එනවා. දැන් මෙයා මේක ආවේ නැතුනොත් මෙයා මාත් එක්ක තරහ වෙයිද නැහැ. මම පොඩ්ඩක් ගිහිල්ලා මේ දාහයට පොඩ්ඩක් බෙනී හිටියේ නැත්තම් තරහ වෙයිද නැහැ. තව කෙනෙක් එනවා අර මොකද්ද? අර අපායේ ෂේප් වෙන්න. අපායේ පොඩ්ඩක් ෂේප් වෙන්න. අල්ලසත් දෙන්න වගේ. තව කෙනෙක් එනවා දිව්‍ය ලෝකයට ආසාවට. තව කෙනෙක් එනවා. ඊළඟට තව කෙනෙක් එනවා. ඇත්තටම එයා කැමති ගෑනු ළමෙක් ඉන්නවා මේ දානෙ දෙන වැඩවලට ඇවිල්ලා. එයා ඉතින් අර දානෙ දෙන ගමන් අරකත් අර ගෑනු ළමයට කතා කරන්නේ chance එකක් හම්බේ, අවස්ථාවක් හම්බේ කියලා එයා එහෙම එනවා. එතකොට දැන් මේක ඇතුලේ සම්පූර්ණයෙන් මේක ඇතුලේ එක එක කෙනා ඉන්නේ එකම අදහසින්ද විවිධාකාර අදහස්වල. එතකොට දැන් මම ඕගලන් හැව දන් දෙන එක පින්ද පවුද කියලා. ඔය දාන දීපක පිනාද බා ආ එහෙම කියන්න බෑ නේද? ඒක අදාස්සනේ. තේරෙනවද මම මේ කියන්නේ? එතකොට අපිට ඒ ක්‍රියාව පින්ද පවුද කියලා කියන්න බෑ. හරිද? එතකොට ඒ ක්‍රියාව ඇතුලේ තියෙනවා වංචාව තියෙන. එතකොට දැන් ඔන්න ඔකයි මම ඕගලන්ට කියන්නේ. ඕගොල්ලෝ මේ පින් පහු කියලා කිව්වට ඇත්තටම ඒ වගේ ඔන්න ඔය වගේ ඒවා තියෙනවා කියලා පොඩ්ඩක් බලන්න. හරිද? ඊටකට දෙවෙනි එක තමයි මොකද්ද මේ කුසලය? දැන් ඕන හැමෝම කියන පින සහ කුසලය. මොකද්ද මේ දෙක අතර වෙනස? හරිද? දැන් හුඟක් අය දින පස්සක මොකද්ද පින? කුසලය. මේ පින කුසලය එකක්ද? මේක ඇත්තටම හාත්පසින්ම දෙකක්. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා දැන් නිර්වාණයට මාර්ගය තමයි කුසලයේ වඩන්න කියලා කියන්නේ. හරි දැන් මොකද්ද මේ කුසල? අපි මේ කියන වචනවල තේරුම් ගන්න ඕනේ. මේ වචනවල තේරුම අපි හරියට තේරුම් නොගැනීම තුළ තමයි මේ ඔක්කොම ගැටලු වෙලා තියෙන්නේ. දැන් මේ පින කියන එකේ මූලික අර්ථය පිනායයි. තෘප්තිමත් වීම, සතුටක් දැනීම. ඒ කියන්නේ ඔබට යම් ක්‍රියාවක් කරනකොට ඔබගේ මනස තුළ සැබෑ පිවිතුරු සතුටක් දැනෙන. දැන් අර මොකද්ද අර මේ ඉස්සල්ලාම අර හිඟන්නට මේ අර උදව් කරන්න ගිය මිනිස්සයාක ඇතුලේ තිබ්බ සැබෑ පිරිසිදු සතුට. එයා එකේ මොකක් බලාපොරොත්තු? එයා මේ අපායෙන් බැලවෙන්නත් නෙමෙයි ඒක කරේ, දිව්‍ය ලෝකේ යන්න බලාගෙනත් නෙමෙයි ඒක කරේ. මට මේකෙන් සල්ලි හම්බේ, රත්නමාගේ හොඳ නාමයක් හම්බේ, රත්නමා කියලා දන්නෙත් නෑ. ඒ කිසිම දෙයක් බලාපොරොත්තුවක් නැතුව අර හදවතේ ඇතිවෙච්ච සැබෑ සතුට පිනායම තෘප්තිමත් භාවය තමයි අතරම පින. ඒ පිරිසිදු භාවය කියන එක.
ඒ අපිරිසුදුකම තියෙන හැමතැනම තියෙන පව. දැන් හුඟක් අය හිතුවට පින් කරනවා කියලා හැමතැනම තියෙන තිබිලා තියෙන පව. හොඳට බලන්න. එතකොට ඒක තමයි පව. ඊළඟට කුසලය කියන්නේ මොකක්ද? කුසලය කියන වචනේ තේරුම මොකද හරියට? මම මේක තේරුම් ගන්න ඕගලන්ට මෙහෙම එකක් කියන්න. ඕගොල්ලෝ ඉස්කෝලේ යන කාලේදී ඕගොල්ලන් අහලා ඇති දෙනවා ඕගොල්ලන්ට මේ ඔය ඔය ක්‍රීඩාවේ හිම දක්ෂ වෙච්ච අයට දෙනවා මොකද්ද? කුසලතා සහතික කියලා එකක් දෙනවා. මතකයි නේද? ඉස්කෝලේ යන කාලේ. එතකොට මේ මොකද්ද මේ කුසලතාවය කියලා කියන්නේ? කුසලතා හැකියාව දක්ෂතාවය. හරි? එතකොට මේ කුසලතාවය දැන් අපි තුන කාට හරි හොඳට චිත්‍ර අඳින්න පුළුවන් කම තියෙනවා. එතකොට අපි කියනවා යාට මොකද්ද? චිත්‍ර ඇඳීමේ කුසලතාවය තියෙනවා. තව කෙනෙකුට තියෙන හොඳට කැටයම් වැඩ කරන්න පුළුවන්. එතකොට අපි කියනවා මොකද්ද? එයාට මේ කැටයම් වැඩ දීමේ කුසලතාවය තියෙනවා. තව කෙනෙක් තියෙනවා යාට මිනිස්සු කීප මිනිස්සු පිරිසක් මෙහෙවගෙන ඒගොල්ලෝ ඒගොල්ලෝ මෙහෙවගෙන ඒගොල්ලෝ කලමනාකරණය කරගෙන ඒ අයගෙන් වැඩක් ගන්න පුළුවන්. ඒකත් මොකද්ද? එකක් කුසලතාවය. කලමනා කරන කුසලතාවය. හරි. ඔන්න ඔය වගේ ඔබ බලවම එක එක කුසලතා තියෙනවා. දැන් මේවට කියනවා අපි ලෞකික කුසලතා. හොඳට මතක තියාගන්න ලෞකික කුසලතා තිබිච්ච නැති කෙනෙකුට ලෞකිකව දිනු වෙන්න බෑ. හරිද? ලෞකික කුසලතාවය නොතිබිච්ච කෙනෙකුට ලෞකිකව දිනු වෙන්න. දැන් ලෞකිකව දිනන නම් ලෞකික කුසලතාවයක් ඉන්න ඕනේ. මොකක් හරි ඔබ විශේෂයක් ගැන මොකක් හරි දෙයක් ගැන ඔබ දැනන් ඉන්න ඕනේ. අද එතකොට දැනන් හිටියම තමයි ඒක වෘත්තියක් විදියට හරි ව්‍යාපාරයක් විදියට හරි ගොඩනගන්න පුළුවන්. ඒ ඔබගේ දක්ෂතාවය. එතකොට තමයි ඔබට මොකද යම් කිසි ආදායමක් ලැබෙන්නේ. ඔබ ලෞකිකව දිනුවක් ලැබෙන්න නම් ඒක දැන් මේ මුකුත්ම කුසලතාවයක් නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒක ලෞකික කුසලතාවයක් වර්ධනය කර ගැනීම ලෞකිකව දිනුන කිරීමට හේතු වෙනවා. එතකොට දැන් මොකද ලෝකෝත්තර කුසලතාව? දැන් ඔයාලට කුසලයේ කියන වචනේ තේරෙන්නේ. ලෝකෝත්තර කුසලතාවයේ තමයි මොකද ලෝකෝත්තර කුසලතාවය කියන්නේ? දැන් අපි මේ කතා කරන අපි බුදුදහමේ කතා කරන කුසලය කියන්නේ මොකද්ද? ඊට කවිදේ ලෝකෙන් ඔබට කිය. එතකොට මොකද ලෝකෙන් ඔබට කිය? එන්න මෙතනදී ඇත්තටම බොහොම සරලව මම ඕගලන්ට කියන්න මෙතනදී ඇත්තට මෙතන කුසලතාවය තමයි මනස ගැන කුසලතාවය. හිත ගැන කුසලතාවය. හිත ගැන දන්නේ. දැන් ඕගලන්ට මම තවත් ඔන්න මෙහෙම විස්තර කරන්නම්කෝ. තවත් මේක ඕගලන්ට පැහැදිලි වෙන්න. දැන් වඳුරෙකුට දැලි බිය දුන්න මොනවාද? වඳුරෙකුට දැලි බිය දුන්න මොකද වෙන්නේ කියලා ඕගලන්ට දැන් ඔළුවේ මැවෙනවනේ ලස්සන චිත්‍ර රූප වැහෙනවා. හරිද? මොහු මෝවත් කපා ගන්නවා, වටේ ඉන්න අයවත් කපනවා, ඔක්කොම කපනවා. හරිද? මොකද මේ වඳුරට දැලි බියේ සම්බන්ධයෙන් කුසලතාවයක් නැහැ. හරිද? වඳුර. හැබැයි අපි දර්ශ කරන්න වැමියෙකුට මේ දැලි බිය දුන්නොත් මේ බාබ කෙනෙකුට මේ දැලි පිය දුන්නා. එයා දන්නවා ලස්සන්ට අපි දැන් පිළිමි කෙනෙක් ගියොත් එයාගේ ලස්සන්ට රැවුල කපලා ලස්සන්ට කොණ්ඩේ කපලා ඒ පිය මිනිස්සයා ලස්සන කරලා එවන්න පුළුවන්. පිරිසිදු කරලා එවන්න පුළුවන්. හැබැයි වඳුරකට දුන්නත් කරන්නේ මෝ මෝවත් කපා ගන්නවා, වටේ ඉන්න මිනිස්සු කපනවා. සමහර ඕගොල්ලෝ මේ දැකලා ඇති. ඔය සමාජ මාධ්‍ය ජාලාවල තියෙනවා මේ අප්‍රිකාවේ ඉන්න මේ ත්‍රස්තවාදී සංවිධානයක් කර වඳුරෙක් හදනවා කුරතලේට. මේ වඳුර හතර දෙනවා අර AK-47 තුවක්කුව. මොකද වෙන්නේ? අපහසු හුඟක් අය දැකලා ඇති මේක. ඒක හරි ප්‍රසිද්ධ වීඩියෝ එකක්. හරි. අන්න ඒ වගේ වැඩක් එනවා. දැන් මොකද මූට මේ දක්ෂතාවය නේ. අන්න හරි. දැන් මම ඔන්න ඔයගොල්ලන්ට මේ මෙන්න. දැන් ඕගොල්ලෝ නිතරම පාවිච්චි කරන ආයුධේ මොකක්ද? මිනිස්සෙක් නිතරම පාවිච්චි කරන ආයුධේ මොකක්ද? නේ මේක මනුස්සයෙක් මනුස්සයට වෙනස් වෙන්නේ. මේක මනුස්සයෙක් මනුස්සයට වෙනස් වෙන්නේ නේ. ඔකල නිතරම පාවිච්චි කරන වැඩිපුරම පාවිච්චි කරන දේ මොකක්ද? අන්න හරි. ඔව්. ඇත්තටම සිත තමයි පාවිච්චි කරන්නේ. සිත කියන දේ තමයි පාවිච්චි කරන්නේ හැම දෙයක් නා පැය 24 පාවිච්චි කරන්නේ මේ සිත. හරි. දැන් මේ සිත පාවිච්චි කරනකොට
ඕක අඬනවා දුක් වෙනවා ඒව වෙනවද නැද්ද? දැන් මේ ඕ අර වඳුර දැලිවිය පාවිච්චි කරනවා වගේ ඕගොල්ලෝ ඕගොල්ලන්ව කපා ගන්නවද නැද්ද? කපා ඕගොල්ලෝ අනිත් අයව කපනවද නැද්ද? හරි හරි දැන් මම මෙහෙම හිතනකො දැන් ඕගොල්ලෝ වැඩිපුරම සතුටෙන් හිටියේ අවුරුදු කීයද? දැන් පොඩි කාලේ සතුටෙන් හිටියන්නේ අවුරුදු 20 වෙනකොට ඒ සතුට අඩු වුණා. ඉහ වෙනකොට තවත් අඩු වුණා. මේ එන්න එන්න මොකද වෙන්නේ? අඩු වෙනවනේ. හරි. පැහැදිලිව මම කියනවාද? දැන් එතකොට ඕගොල්ලන්ගේ සිත කියන උපකරණය ගැන ඕගොල්ලන්ගේ කුසලතාවයද වර්ධනය වෙලා තියෙන්නේ? අකුසලතාවයද වර්ධනය වෙලා තියෙන්නේ? අන්න අකුසලතාවය වර්ධනය වෙලා තියෙන්නේ. එන්න එන්න දුක වැඩි වෙලා, පීඩනය වැඩි වෙලා. තේරුණාද? ඒ අකුසලතාවය වර්ධනය වෙලා තියෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අර වඳුරට වෙච්ච දේ තමයි වෙලා තියෙන්නේ. දැන් එතකොට හැබැයි අපි මේ මනස ගැන දන්න ඕනේ. දැන් තමන් ඕලන්ට දුන්නනේ පොඩ්ඩක් සති කීපයක් කරන්න කියලා. මේ කොහොමද ඕලන්ට දුක දැනෙන්නේ, සතුට දැනෙන්නේ කොහොමද කියලා. දැන් ඕක මේව කරා නම් මම ඒ කලින් කියපු විදිහට මේ මනෝමය චිත්ත රූප හරහා මේක වෙන්නේ කොහොමද කියලා දැන් තේරුණා නම් අන්න ඕගලන්ට මනස ගැන කුසලතාවයක් එනවා. ඊළඟට ඕගොල්ලෝ මේ පින්කම් කියලා කරන මේ කපටිකම් ටික ඕගලන්ට අහු වුණා නම් අන්න ඕගලන්ට මනස ගැන කුසලතාවයක් එනවා. අන්න මනස ගැන මේ කුසලතාවයේ දක්ෂතාවය එනකොට මොකද වෙන්නේ? අර දුක්ඛ කියන එක අඩු වෙනවා, පහසු වෙනවා. පැහැදිලිද? එතකොට මේ කුසලය කියන්නේ මේ මනස ගැන දැන ගැනීම. මේ මනසේ තියෙන මායාව තේරුම් ගැනීම. තේරුම් ගැනීම මේ දක්ෂතාවය. හරිද? ඒක පිනට වඩා ආත්පසින්ම විහාවි කියන වෙනම කතාවක්. පැහැදිලිද? පස්සේ දෙවෙනි කොටසට තිබ්බා ඕක පැහැදිලි කරගන්න තව ඕනි නම් අහන්න අහලා දෝන දෙවෙනි කොටසට යන්න. තව ඔව් තාම මේ මම මේ පොඩක් උඩින් අත ගන්නවා විතරයි. තව අපි මේ අනකොට ඔක තව ඔයාලට පැහැදිලි වෙලයි. ආරකට දෙවෙනි පස්සේ දෙවෙනි කොටේට යන්තම් මම උත්තරයක් දෙනවා නම් මේ මමමද දෙවියෙක් වෙන්නේ, මමමද මේ බ්‍රහ්මෙක් වෙන්නේ, මමමද මේ අපාය යන්නේ වගේ ප්‍රශ්නකට මම මුලින් පොඩි උත්තරයක් දුන්නා. බුදුහාම මේ බෞද්ධ දර්ශනය ආත්මවාදී නෑ අනාත්මවාදී. ඒක අනාත්මවාදී වෙන්නේ කොහොමද කියලා මේ මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. ඉස්සෙල්ල ඔය මම කියන්නේ කාටද කියලා හොයාගෙන ඉන්නකො. එතකොට ඉස්සෙල්ල දෙවියෙක් වෙන්න හරි බ්‍රහ්මෙක් වෙන්න හරි ඉස්සෙල්ල මේ මම ගැන කතා කරන්නේ. කවුද ඔය කාටද මම කියන්නේ? මොකටද මම කියන්නේ? අන්න ඒක ඉස්සෙල්ල හොයාගෙන ඉන්නකොට අර ප්‍රශ්නේ වළංගු භාවයේ පොඩ්ඩක් එහාට මෙහෙට හෙල්ලෙන්න පුළුවන්. දැන් පොඩ්ඩක් බලන්න. අපි තව ටික ඉස්සරහට බලමු කවුද මේ මම කියන්නේ කියලා. ඉස්සර හොයා ගන්න ඕනේ දෙවියෙක් වෙනවද, බ්‍රහ්මෙක් වෙනවද, යකෙක් වෙනවද, ප්‍රේතෙක් වෙනවද, ආයි උපදිනවද, නැත්ද මොනවාද කියලා අන්න කලින් කවුද මේ මම කියලා හොයාගෙන ඉන්න ඕනේ. අන්න හරියට ඒ මම කියන්නේ මොකද්ද කියලා හරියට දන්නේ නැතුව එයා උපදිනවද නැද්ද, දිව්‍ය ලෝක යනවද, දෙවියෙක් වෙනවද නැද්ද කියලා දෙවනියට අහන් ප්‍රශ්නේ වැරදි කියලා තේරෙන්නේ නැද්ද? එහෙනම් මම ඔබට දැන් ඔන්න දෙවනි වැඩේ දෙනවා. දැන් වැඩ දෙකක් දුන්නා. ගෙදර වැඩ දුන්නා. පළවෙනි එක තමයි ආයෙ මම මතක් කරනවා. දුකක් ආවෝ ඔයගලන්ට දුක පීඩාවක් පැතිගැන්මක් බයක් එනකොට ඒ බය ආවේ ඇත්තටම තියෙන එකකින්ද? එහෙම නැත්නම් මනස මිසින්ම ආපු චිත්ත රූපයකට බය වෙලාද කියලා බලන්න. ඒ වගේම සතුටක් එනකොටත් එහෙමද කියලා බලන්න. දෙවනි එක බලන්න. ඇත්තට ඕගොල්ලෝ මම කියන්නේ මොකටද කියලා. මොකද දැන් මේක ප්‍රඥාව විමසන්න එපා. නැත්නම් මේ ඔක්කොම ආයේ මේ පොත්තල කරුණ ලියාගෙන කටපාඩම් කරගෙන එන එහෙම ඇවිල්ලා වැඩක් නැහැනේ. දැන් මේවා ප්‍රඥාව විමසලා බලන්න ඕනේ. මම දැන් කිව්ව පළියට විශ්වාසයෙන් පිළි අරගෙන හරියන්නේ නැහැ.
මංහිතන්නේ අදට ඇති කියර මට හිතන නැත්ත ලො ගොඩාක් බර වැඩි වුණොත් මේක සංකේනයන ඔව්.